ඉතින් කොහමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් අද බදාදා ඉතින් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ අපේ ප්ලෑන් එකේ විදිහටම ස්ටඩි ටිප් එකක් ගැන අද මම කතා කරන්නේ 2022 A level exam එක ඔන්න මේගොල්ලෝ කිව්වා නොවැම්බර් මාස තමයි තියෙන්නේ ඒ කියන්නේ ඔයගොල්ලොන්ට තව තියෙනවා මාස අද ජූලි කියලා අපි ගමු ජූලි ඉතරලා ගමු එක්ක අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාස තුනක් තියෙනවා මම අද කතා කරන්නේ මාස තුන කාලෙකින් හොඳ රිසල්ට් එකකට යන්න ඔයගොල්ලෝ කොහොමද ලෑස්ති වෙන්න ඕනේ ඔයගොල්ලෝ කොහොමද වැඩ කරන්න ඕනේ කියලා ඉතින් මුලින්ම මම වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ට කියන්නම් ඔය තාම ලෑස්ති නැත්නම් ඔයාලට මේ විදිහට කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් කොමස් හරි ආර්ට් හරි කරන්න අංග කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ඒ තුනකට වගේ රිසල්ට් එකකට යන්න පුළුවන් මේ මාස තුන වැඩ කළොත් බයෝ හරි මැත්ස් හරි කරන කෙනෙක්ට වුණත් නැත්නම් ටෙක් කරන කෙනෙක්ට වුණත් මහන්සි වුණත් ටිකක් බැරි වෙන්නේ නැහැ ඔයගොල්ලොන්ගේ ඒ ලෙවල් එක්සෑම් එක ගොඩ දාන්න ඉතින් අපි බලමු මේ ටිප්ස් මොනවාද කියලා එක්සෑම් එකේ හොඳ රිසල්ට් එකක් ගන්න ඕන කරන්න ඕනේ පළවෙනිම දේ තමයි ඕගොල්ලෝ ඉන්න තැන දැනගන්න එක. ඒකට ඕගොල්ලෝ කරන්න ඕනේ හරිය පුංචි දෙයක්. පොත් ගොඩවල් තුනම ළඟට ගන්න. ඒ කියන්නේ ඔයා කරන්නේ ඉකෝන කන් සෙට් නම්. උදාහරණයක් කියන්නේ එහෙම නැත්නම් බයෝස් කෙමිස්ට්‍රි ෆිසික්ස් නම්. ඕගොල්ලෝ කරන විෂයන් තුනට අදාළ පොත් ටික ඕගොල්ලෝ ළඟට ගන්න. එතකොට ඉකෝන අපි කියමු ඉකෝන වල ඉස්කෝලේ ලියන පොත් ඊට පස්සේ ක්ලාස් යනවා ක්ලාස් එකේ ලියන පොත් ඊට පස්සේ ඔයගොල්ලෝ ෂෝට් නෝට්ස් මොන හරි ගාලා දෙනවා ෂෝට් නෝට්ස් ගාපුවා ඊට පස්සේ ඔයගොල්ලෝ ගාලා දෙනවා පාස් පේපර්ස් ඒ ඔක්කොම ළඟට ගන්න හැම විෂයන් තුනටම අදාළවම ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාව තියෙන හැම දෙයක්ම ළඟට ගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ මොකක්ද මට වැඩිපුරම ගැලපෙන නෝට් සෙට් එක කියන්නේ ඔයා එක්සෑම් එකට ලෑස්ති වෙන්න පාවිච්චි කරන්නේ මොන නෝට් සෙට් එකද කියන එක ඊළඟට අපි බලමු ඔයා කොහොමද ඔයාගේ ප්ලෑන් එක හදාගන්නේ එහෙම නැත්නම් ඔයා ඉන්න තැන ඔයා දැනගන්නේ කියලා. හරි බලමු දැන් ඔයා කොහොමද ඔයාගේ ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ කියලා. අපි විෂය විදියට ගමු ඉකෝන. එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව. ඔයාට කැමති භාෂාවකින් ඔයාට මේ ටික හදාගන්න පුළුවන්. දැන් ඔයා ගාව ඔයාගේ පොත් ටික තියෙනවා ඔයා ගාවම. අපි හිතමු ඉකෝන් වල පාඩම් තියෙනවා පහක් කියලා. පහයි දැන් ඔන්න පාඩම් වල නම් ටිකක් දාගන්නවා ඊළඟට ඔයා කරන්න ඕනේ තීරු කීපයක් ගහගන්න ඕනේ මුලින් අපි හිතමු නෝට්ස් දෙවෙනි තීරු අපි ගහගන්නවා ඔයාගේ මොකක් හරි ෂෝට් නෝට් එකක් එහෙම නැත්නම් ඒ පාඩමට අදාළව ඔයා ළඟ තියෙන මයින්ඩ් මැප් එකක් මොනහරි ඔයා පාඩම් කරන්න යොදා ගන්න වෙන මොනහරි දෙයක්. ඊළඟට අපි අන්තිමට දානවා පාස් පේපර්ස් කියලා. ඊළඟට ඔයා කරන්න ඕනේ දැන් ඔයා ගාව මේ මේ තීරු ටික තියෙනවා. එක එක පාඩමට අදාළව. අපි හිතමු පළවෙනි පාඩම ආර්ථික විද්‍යාව හැඳින්වීම කියලා ඒ පාඩමට අදාළ නෝට්ස් ඔයා ගාව තියෙනවා නම් ඔයාට පුළුවන් මේක ටික් කරන්න. ඊළඟට ඔයා පාඩම් පාඩම් කරලා ෂෝට් නෝට් එකක් හරි මයින්ඩ් මැප් එකක් හරි ඔයා හදලා තියෙනවා නම් ඒකත් ඕකේ. ඒ පාඩමට අදාළ ඔයා පාස් පේපර්ස් උත් කරලා තියෙනවා නම් ඒකට ටික් එකක් දාගන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ අපි යනවා දෙවෙනි පාඩමට. දෙවෙනි පාඩමට ගියාට පස්සේ ඔයා ගාව නෝට්ස් තියෙනවා. හැබැයි ෂෝට් නෝට් ඔයා ගාව නැහැ. ඉගෙනුව පාඩම් කරලා නැහැ. පාස් පේපර්ස් මුකුත් ඔයා ගාව ඇත්තෙත් නැහැ. ඊට පස්සේ ඒ නිසා ඒ දෙකම හිස්. ඊළඟට ඔයා යනවා තුන්වෙනි පාඩමට. ඒ පාඩමේ වගා නෝට්ස් තියෙනවා. වගා ෂෝට් නෝට් එකක් තියෙනවා. හැබැයි ඔයා පාස් පේපර්ස් කරලා නැහැ. හතරවෙනි පාඩමට ගියාම ඔයා ගාව ෂෝට් නෝට් එකක්වත් නැහැ. සමහර විට ඔයා ක්ලාස් ගිහිල්ලා නැති වෙන්න පුළුවන් වෙන මොකක් හරි හේතුවක් නිසා ඔයා ගාව නෝට් එකක් නැහැ. එහෙම බැලුවොත් දැනට ඉතුරු වෙලා තියෙනවා දෙවෙනි පාඩමේ පාස් පේපර්ස්, ෂෝට් නෝට්, ඊට තුන්වෙනි පාඩමේ පාස් පේපර්ස්, හතරවෙනි පාඩමට අදාළ හැමදේම. ඔය විදිහට ඔයාට පුළුවන් සම්පූර්ණ ඒ විෂයට අදාළව පාඩම් ටික තෝරගෙන ඔයා ඉන්න දේවල් කියන්නේ ඔයාලඟ තියෙන දේවල් හොයාගෙන ඔයාලඟ තියෙන දේවල් මාර්ක් කරගෙන දැන්ට ඔයා ඉන්නේ කොතනද කියලා දැනගන්න.
දැන් ඔගොලු දන්න ඔගොලු ඉන්න කොතනද කියලා. ඒ කියන්නේ ඔගොල් ගාව ප්ලෑන් එකක් තියෙනවා. ඔගොලු ගාව මැප් එකක් තියෙනවා. ඔගොලු ඉන්න කොතනද කියලා දැන් ඔගොලු දන්නවා. දැන් මේක හැදුවට පස්සේ ඔගොල්ලන්ට සමහර විට ඒ නිකන් අයියෝ මම මොකුත් වැඩක් කරලා නැහැනේ වගේ හැඟීමකුත් එහෙම ආවොත් බය වෙන්න එපා. ඊළඟට අපි බලමු ආ කොහොමද ඔය වැටි කව කරගන්නේ කියලා. ඒකට අනිවාර්යයෙන්ම ඔය ටයිම් ටේබල් එකක් හදාගන්න. මොකද මම හැම වෙලෙම කියන්නේ ටයිම් ටේබල් එකක් කියන එක රෙකමන්ඩ් කරනවා කෙනෙක්ට ඉගෙන ගන්න කෙනෙක්ට. යා A-level O-level කරන කෙනෙක් විතරක් නෙමෙයි higher studies කරන කෙනෙක්ට උනත් ටයිම් ටේබල් එකක් කියන එක වැදගත්. ඇත්තටම higher studies විතරක් නෙමෙයි ජීවිතයේ ටයිම් ටේබල් එකක් කියන එක වැදගත්. මොකද ටයිම් ටේබල් එකක් කියන්නේ කාලය කල්පනා කරන එක කරගන්න තියෙන එකක් නෙමෙයි. නැත්තම් අපි කරන්නේ හිතට ආඩි දිනනවා, ෆිල්ම් බලනවා, කනවා බොනවා, එහෙම යනවා, පාඩම් කරනවා හිතුනොත් විතරක්. ඒ දේවල් අපිට පුළුවන් ක්‍රමානුකූල විධිවත් විදියට කරන්න ටයිම් ටේබල් එකක් තියෙනවා නම් අපි ඊළඟට බලමු ඕගොල්ලෝ කොහොමද ওই ස්ටඩි ප්ලෑන් එකේ තියෙන වැඩ ටික ටයිම් ටේබල් එකකට දාලා කවර් කරගන්නේ කියලා. දැන් අපි බලමු ඔයා හදාගත්ත ස්ටඩි ප්ලෑන් එකට කොහොමද මේ මාස 3 ඇතුළත ඔයා කවර් කරගන්න වගේ ඒ ඉතුරු වෙලා තියෙන වැඩ ටික. ඒකට අනිවාර්යෙන් ඔයා ටයිම් ටේබල් එකක් හදාගන්න. දැන් අපි බලමු ඔයා කොහොම ටයිම් ටේබල් එකක් හදාගන්න කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ තීරු 7ක් ගහගන්න. මොකද සතියේ 17යිනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඊළඟට අපි සතියේ දවස් 7 දාගමු. ඊළඟට ඔයා කරන්න ඕනේ මේ හැම දවසෙම ඔයාට තියෙන වැඩ ටික, ඒ කියන්නේ ඔයා ඩිස්කෝලේ තියෙනවා නම්, එහෙම නැත්නම් ක්ලාස් මොනවා හරි තියෙනවා නම් ඒ ටික මාක් කරගන්න ඕනේ. අපි උදාහරණයකට සවුඳගම්. සවුඳ ඔයාට තියෙනවා ඉකෝන් ක්ලාස් තියෙනවා උදේ 6 ඉඳලා උදේ 8 වෙනකම්. ඊට පස්සේ අපි අඟහරුවාදගම්. අඟහරුවාදාට කවුන්ස් ක්ලාස් තියෙනවා දවල් 2 ඉඳලා හවස 4 වෙනකම්. මම උදාහරණයකට එක දවසක් විතරක් ඕගොල්ලන්ට හදලා පෙන්නන්න. ඒතර ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. දැන් ඔයාට මේ තියෙන වැඩ ටික දාගෙන තියෙන්නේ. ඊළඟට අපි බලමු ඉකෝන් උදේ 6 ඉඳලා උදේ 8 වෙනකම් වට ක්ලාස් තිබ්බොත් ඔයා 8 ඉඳලා 9 වෙනකම් බ්‍රේක් එකක් ගන්නවා. එක්කෝ ඒ ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් ටයිම් එක, ඒ කියන්නේ උදේ කෑම වෙලාව. ඊට පස්සේ ඔයා 9 ඉඳලා 11 වෙනකම් කවුන්ට්ස් පාඩම් කරනවා. පාඩම් කරන එහෙම නැත්නම් ගණන් හදන, එහෙම නැත්නම් පාස් පපර්ස් කරන එක ඔයගොල්ලන්ට කැමති විදියක් තෝරගන්න පුළුවන්. මොකද ඉකෝන් කියන්නේ තියරි සබ්ජෙක්ට් එකක්, අකවුන්ට්ස් කියන්නේ එතකොට ගණන් මොකක් හරි සබ්ජෙක්ට් එකක්. හැමතිස්සෙම තියරි සබ්ජෙක්ට් එකක් එක්ක ඊළඟට ගණන් සබ්ජෙක්ට් එකක් අනිවාර්යෙන් දාගන්න. එහෙම නැත්නම් පාස් පේපර්ස් මොනවා හරි කරන්න. මොකද නැත්නම් ඕගොල්ලොන්ට කම්මැලි වෙන්න පුළුවන්. කම්මැලි නොවෙන්න ඕගොල්ලෝ වැටි කරගන්න. ඊළඟට ඕගොල්ලෝ අකවුන්ට්ස් පාඩම් කරලා හැමතිස්සෙම පැය 2 පාඩම් කරන ස්ලොට් එකකට පස්සෙම ඕගොල්ලෝ පැය කාලක හරි විනාඩි 20ක හරි අනිවාර්යයෙන්ම බ්‍රේක් එකක් ගන්න. අපි ඔන්න ආයි වැඩ පටන් ගන්න 11යි කාලට. 11යි කාලේ ඉඳලා 1යි කාල වෙනකම් ඔයා බලන්නේ BS. BS බලලා ඉවර වෙලා 1යි කාලේ ඉඳලා ඔයා 2යි කාල වෙනකම් ඔයාගේ ලන්ච් බ්‍රේක් එක ගන්නවා. ලන්ච් බ්‍රේක් එක අරගෙන ඉවර වෙලා ඔයාට නිදිමතක් වගේ එනවනම් 1යි කාලට අගල කෑම කාලා 2යි කාල වෙනකම් එක්කෝ ඔයාට නිදිමත නැති වෙන දයක් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට ටක් ගාලා ඇහැරෙන්න පුළුවන් කෙනෙක් නම් චූටි නැප් එකක් දාන්නත් පුළුවන්. ඊළඟට ආයෝවා 2යි කාලේ ඉඳලා 4යි කාල වෙනකම් ඉකෝන් බලනවා. ඔයාට උදේ ඉකෝන් ක්ලාස් තිබ්බ නිසා ඒ ක්ලාස් එකේම ටික ඔයාට ආයි බලන්න පුළුවන් නම් ඔයාට වැලිටික් කරගන්න ලේසි වෙනවා. සහ එදාම උගන්නන දේ එදාම බැලුවොත් ඒක මතක හිටින ප්‍රවණතාවය වැඩි. ඊළඟට ඔයා ආයි පටන් ගන්න 4:00 4:00 ඉඳලා 6:00 වෙනකම් ඔයා ආයි accounts බලනවා. ඔය විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ඉතුරු වෙලා තියෙන වැඩ ටික, ඒ කියන්නේ මම මේ කියන්නේ මෙන්න මේ අපි හදපු ප්ලෑන් එකේ තියෙන ඔයාගේ වැඩ ටික ඔයාගේ ටයිම් ටේබල් එකට දාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් තව පුංචි ටිප් එකක් මම දෙන්නම්. accounts icon
BS. අප බලමු සවුන්දා ඔයා අකවුන්ට්ස් වලට මේ හදපු විදියට කොච්චර වෙලාවක් වැය කරනවද? මෙතන පෑය දෙකක් තියෙනවා. මෙතන තව පෑය දෙකක් තියෙනවා. ඒතර දවසට පෑය හතරක් සවුන්ද දවස් විතරක් ඔයා අකවුන්ට්ස් වලට වැය කරලා. හවස 6 මාර වෙද්දි. ඉකෝන් වලට පෑය දෙකයි. BS වලට පෑය දෙකයි. හැබැයි මේ හවස 6 මාර වෙද්දි. සාමාන්‍යයෙන් ඔයාලට එක විෂයක් දවසට පෑය හතර 6ක් පෑය පහක් වගේ වැඩ කරන්න පුළුවන් නම් ඉස්සරහට යද්දී අනිවාර්යෙන් ඊට වඩා වට ඒ වෙලාව වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ සරල උදාහරණයක් දුන්නේ මේ විදිහට ඕගොල්ලන්ට ඔයාලගේ ටයිම් ටේබල් එක ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕගොල්ලෝ දැන් දන්නවා ඕගොල්ලෝ ඉන්න තැන හොයාගන්න විදිහ, ඕගොල්ලෝගේ ටාගට් එකට යන්න ඕගොල්ලෝ කොහොමද වැඩ කරන්න ඕනේ කියලයි. ඉතින් දැන් ඕගොල්ලොන්ගේ අතේ තමයි ගේම් එක තියෙන්නේ. ඕගොල්ලෝ තමයි මේ දේවල් ටික කරන්න ඕනේ. මොකද මට වීඩියෝ එකකින් කියන්න පුළුවන්. සමහර ඕගොල්ලෝ ගම්මල තාත්තලත් කියනවා ඇති. ඕගොල්ලෝ තමයි කරන්න ඕනේ. ඉතින් මේ දේ කරන්න ඕගොල්ලොන්ගේ ටාගට් එක වෙනුවෙන් වැඩ කරන්න, කොහොම හරි ටාගට් එකට යන්න. තව පුංචි දෙයක් ඒත් එක මතක් කරනවා. මේ වීඩියෝ එකේ කියපු මොනවා හරිම දෙයක් ඕගොල්ලන්ට අපහැදිලි නම්, තේරුණේ නැති දෙයක් තියෙනවා නම් ස්ටඩි විත් ගිමි Facebook page එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉදියට එන මැසේජ් හැම එකටම වගේ මම රිප්ලයි කරනවා. ඉතින් ඕගොල්ලන්ට මම සුබපතනවා. ගේම් එක අත්හරින්න එපා. මේක ඕගොල්ලෝගේ ජීවිතේ ඕගොල්ලෝ මූණ දෙන අවසන් පාසල් කඩේම. ඒකට හොඳට මූණ දෙන්න අපි ලෑස්තිමු. වටේ මොන ප්‍රශ්න තිබ්බත් ඕගොල්ලෝගේ ජීවිතේ මේක එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂයක් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඕගොල්ලෝ අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. ඊළඟ දවස් තවත් අදගත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ හම්බ වෙන්න එනකම් ඕගොල්ලෝගේ පාඩම් වැඩ ටික හොඳට කරගන්න. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.